ආයුබෝවන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ උදෑසන ප්‍රවෘත්ති සමගින් මම උදේශාණිඩම ගෙදර ප්‍රථමයෙන් උදෑසන පුවත් සිරස්තල IMF ක්‍රිස්ටලිනා රනිල් සමග දුරකතන කතා සිහින තුනක් දුටු වෙමි මම එක සිහිනක බන්දුල එනවා සිඟන්නේ කුසේ අර්ජුන් තට්ටු 100ක එල්ලිලා තව සිහිනක මැති ඇමති දෙල් කනවා අද ටෙලිවැකියෙන් රසායනික පොහොර මෙට්‍රික් ටොන් 2202ක් බීජ වී ගොවීන්ට පොළොන්නරු ගොවීන්ට දියර පොහොර ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත විදුලිබල සංශෝධන පනත් කෙටුම් පත අද පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මේට විරුද්ධ වන්නේ විදුලි මාෆියාකරුවන් බවයි විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර ඊයේ දින ප්‍රකාශ කළේ. විදුලිබල පනතේ සංශෝධනයක් ගෙනෙන්නට යනවා. බරපතල වෘත්ති සමිති ක්‍රියාමාර්ගයක් ගන්නට තීන්දුව කළා තියෙනවා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් සංශෝධනයක් ගෙනේනවා නම් තරඟකාරීත්වය ඉවත් කරලා තනි ඒක පුද්ගල යෝජනාවලට වැඩි මුදලකට අපේ රටේ පුනර්ජනනීය බලශක්තිය පාවා දෙන්න. ඒ සිදුවෙන්නේ මහා ජාතික අපරාධයක් කියන එක මම මේ අවස්ථාවේ කියන්නට ඕන. කිසිම ලෙසකින් ගරු කථානායකතුමනි මේ පනත් සංශෝධනය කිරීම තුලින් තරඟකාරීත්වයක් අහිමි වෙන්නේ නැහැ. සංශෝධනයේ තුලින් කරන්නේ පුනර්ජනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නොදෙන තියෙන නෛතික බාධා විවත් කිරීමේ කටයුත්ත පමණයි මේ පනත ගෙනේම අපි අනිවාර්යයෙන්ම අපි කරනවා මේ සභාවට. විදුලි බල මණ්ඩලය පසුගිය සතියේ මගෙන් ඉල්ලීමක් කරා 300කින් විදුලි බිල වැඩි කරන්න කියලා. විදුලි උත්පාදන වියදම රුපියල් බිලියන 756යි අපිට ලැබෙන්නේ රුපියල් බිලියන 250යි. රුපියල් බිලියන 500ක් තියෙනවා හිඟයක්. හැම අවුරුදු 3කට සැරයක්ම නිලධාරීන්ගේ වැටුප 25%කින් වැඩි වෙනවා. එතකොට මේ වැඩි වෙන වැටුප් වලට ගෙවන්න ඕන මේ ඉන්ධන බිල ජනතා මත දාලාද? ඒකට කිසි ්‍රස්තවාදීණ්ඩාමද සුලම් බලශක්තිය තුට්ටු දෙකට දෙන්න යනවා අපිට සිද්ධ වෙනවා දෙගුණයක් ඩොලර් වලින් අපිටම තල්ලි දිරවනවා මේ සෙක්ෂන් 43 එක එමෙන් කරන එකෙන් මොකක්ද වෙන්නේ ඒකෙන් වෙන්නේ තරඟකාරීත්වය නැති වෙනවා එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල මෙවැනි ව්‍යාපෘති සඳහා ඩොලර් බිලියන 100ක් වෙන් කරවා තියෙනවා අපි එක සතයක්වත් ඒවෙන් අරගෙන නැහැ මේ අත් වෙලා තියෙන අර්බුදය ඇමතිකම් කළ මැති ඇමතිතුරු නිලධාරීන් රාජ්‍ය නායකයන් වගකිය යුතුයි පනතේ කෑලි කෑලි ගේන ප්‍රථම ජාතික විදුලි ප්‍රතිපත්තිය රටට ඉදිරිපත් ක්‍රීම අවශ්‍යයි විදුලි බල මණ්ඩලයේ හිතනවා විදුලි බල මණ්ඩලයේ විතරයි ට්‍රාන්ස්මිෂන් ලයින් එකයි ග්‍රිඩ් කැපැසිටි එකයි ඩෙවලොප් කරන්න ඕන කියලා. නමුත් ඔවුන්ට මුදලුත් නැහැ. ඔවුන්ගේ ප්ලෑන් එක අනුව ගියොත් අපිට 2050 වෙනකම් බලාගෙන ඉන්න වෙනවා. මේ විදුලි ජන පද්ධතිය ක්‍රියාත්මක කරන්න. අපිට අද ඉන්ධන නැහැ. ගල් ලඟුරු නැහැ. කිසිම රටක් අපිට මුදල් දෙන්නේ නැහැ වට. පෝර වලට ගන්න, බේත් වලට ගන්න, ආහාර වලට දෙන්න, මෙතෙන්ට දෙන්නේ නැහැ. මේකෙන් දෙන්නේ ඉන්දියාව විතරයි. ඉන්දියාවේ ක්‍රෙඩිට් ලයින් වලින් තමයි අපි අරගන්නේ. දැන් අපිට දීලා තියෙන මුදල් ටික අවසාන වේගෙන එනවා. අපි ආපහු ඉන්දියාව කතා කරනවා ඉන්දියාවක කතා කරලා කියන විගහට මේක දෙන්න අපි මේ රටේ ගිහින් බ්ලැක් අවුට් එකක් ඇති කරොත් මට කියන්න එපා ඊට පස්සේ ගින් ඉන්දියාවේ මේවා ලබා ගන්න කියලා එකක් කියන්න කැමති මේ සංගම් හැම එක ප්‍රශ්න විසඳන්න පාරේ යන්න ප්‍රකාඩ් අල්ලන්න ඒක ප්‍රශ්නයක් නැහැ බ්ලැක් අවුට් කරන්න එපා බ්ලැක් අවුට් කරොත් ඊට පස්සේ අපිට වග කියන්න බෑ ඉන්දියාව දෙයි කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජ්වා සමග අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගියදා දුරකථන සංවාදයක නිරතව තිබෙනවා. එහිදී කාර්යමණ්ඩල මට්ටමේ එකඟතා කඩිනම් කරන ලෙසටයි අග්‍රාමාත්‍යවරයා දැනුම් දී ඇත්තේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් මීට වසර දෙකකට පෙර අනාවැකි පළ කර තිබුණා. එහෙත් ඒ සම්බන්ධයෙන් රජය අවධානය යොමු නොකිරීම මෙන්ම වැරදි මූල්‍ය පාලනය හේතුවෙන් මේ වන විට රට තුළ ආර්ථික අර්බුද රැසක් උද්ගතව තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඉහළ පෙළේ සාකච්ඡා පැවති අතර විස්තීර්ණ ණය පහසුකම් ලබා ගැනීම වෙනුවෙන් IMF සමග පැවති පළමු අටේ සාකච්ඡා අසාර්ථක වූයේ නිසි කාලරාමු හා ක්‍රමවේදයන් අනුගමනය කිරීමට ලක් රජය
සාර්ථක වීම හමු වෙයි. කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවලට මේ මාස අගදී එළඹීමට නියමිත අතර මේ මාස මුලදී IMF සමග තවත් තාක්ෂණික වටයකට අවතීර්ණ වීමට නියමිත බවටද රොයිටර් වැනි විදේශ මාධ්‍ය මීට පෙර තොරතුරු වාර්තා කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ඇමරිකානු ඩොලර් බිලියන 3ක ණය මුදලක් සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර සිටියේ. මේ අතර පසුගියදා ජනාධිපති ගෝටාබය රාජපක්ෂ බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සමග පැවති සම්මුඛ සාකච්ඡාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම පමාවීම රජයෙන් සිදු වූ ප්‍රධාන වැරැද්දක් බවටද ප්‍රකාශ කර සිටියා. මෙවැනි තත්වයක් තුල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝජිවා මහත්මිය සමග දුරකථනය ඔස්සේ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහිදී IMF කාර්යමණ්ඩල මට්ටමේ නියෝජිත කණ්ඩායම හැකික්මනී ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසත් එවිට කාර්යමණ්ඩල මට්ටමේ ගිවිසුම අවසන් කිරීමට හැකිවන බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා. ශ්‍රී ලංකාව සහ IMF කාර්යමණ්ඩල මට්ටමේ ගිවිසුමක් අවසන් කිරීම මත මූල්‍ය සබඳතා සාකච්ඡා රඳා පවතින බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ. මෙවැනි දුෂ්කර කාලවලදී ශ්‍රී ලංකාවට සහාය වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය කැමැත්ත පළ කළ බවද අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. මෙම දුරකථන සංවාදයේදී අවධානය යොමු කරුණු පිළිබඳව අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කරුණු පැහැදිලි කළා. මම IMF සංවිධානයේ කළමනාකාර අධ්‍යක්ෂතුමිය එක්ක කතා කරා. ඔබතුමා කිව් එක තමයි මමත් කිව්වා, අපිට විගහට මුදල් ඕන. මේක අපිට විගහට ලබා දෙන්න අපි මෙතනින් එකඟ වුණාම තමයි අපිට වෙනත් රටවල් වලින් මුදල් ලබා ගන්න පුළුවන් කියලා. ඒ එතුමිය කිව්වා ඒකට හොඳ ප්‍රතිචාරයක් දෙනවා කියලා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ මාසේ එන මාසේ අපිට පුළුවන් නම් මේ වැඩ කටයුතු අවසන් කරන්න අපි උත්සාහ ගන්න ඕනේ. I am doing my best. I will do my best to push this forward, ensure that we can get financed by September the latest. මං හිතන්නේ අලුතෙන් හිතන්නේ නැතුව මේ වැඩ මෙතනින් ගොඩ එන්න බෑ. ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ටෙලිවිෂන් ටෙලිවැකිය. ඊයේ මහා භයානක හීන තුනක් දැකලා මහා රාත්‍රියේ ඇහැරුණා. එක සිහිනක බන්දුල එනවා සිඟන්නිකුස්සේ. වැටුප් ගන්නේ නැතිව ඇමතිවරුන් වසරක් සේවය කරන්න තීරණය කළ බව ඇමති බන්දුල කිව්වා. තමන්ට දැනටමත් ලැබෙන්නේ සොච්චන් වැටුපක් බව කී බන්දුල අඩුම ගානේ තමන්ට ලැබෙන වැටුපවත් දන්නේ නෑ කිව්වා. මොකද ඇමති බන්දුලගේ වැටුප අප වෙනුවෙන් අපි අරමුදලටලු යන්නේ. ඒකනම් පින්නතේ වැඩක්. ඔය හුඟක් මැති ඇමතිවරුන් තමන්ගේ වැටුපෙන් තමයි ජීවත් වෙන්නේ. ඇමති බන්දුලට තමන් ටියුෂන් වලින් හරි හම්බ කළ ධනය හරි ටිකක්වත් ඉතුරු වෙලා ඇති. ව්‍යාපාරත් තියෙනවද දන්නේ නැහැ. නමුත් බොහෝ මැති ඇමතිවරුන් හරිම අහිංසකයි, ප්‍රසන්නල වගේ. ඒ නිසා ඔහොම අවුරුද්දක් පඩි නැතුව වැඩ කරන්නේ කොහොමද? හීනෙන් දැක්කෙත් මැති ඇමතිවරුන් බොහෝ දෙනෙකු අපේ ගෙවල් ළඟ හිටගෙන ඉන්නවා. අවුරුද්දක් පඩි ලැබුණේ නැහැ. රෝස්පාන් කාලක්වත් ගන්න ක්‍රමයක් නැහැ. අඹදරුවන් බඩගින්නි කියලා දැක්කම ඇසට කඳුළු ඉනුවා. තව මැති ඇමතිවරුන් මෙහෙමත් කිව්වා, BMW එකයි, ප්‍රාඩෝ එකයි, V8 එකයි ඔක්කොම වික්කා. දැන් විකුණන්න මුකුත් ඉතිරි වෙලා නැහැ කියලා. මටත් හීනෙන්ම කියන්න වුණේ මේ දවස්වල අපේ කුස්සියෙත් ලූණු බිකක්වත් නැහැ කියලයි. දඩස් ගාලා ඇහැරුණා. ඉතිරි ටික දැක්කේ නැහැ. ඒ අතර වාරයේ ඊළඟ සිහිනය ලෙස දැක්කේ පාර්ලිමේන්තුවේ කැන්ටිම. ජනාධිපති ගෝටාබය පසුගිය කැබිනට්ටුවේදී මෙහෙම කියලා තියෙනවා, මැති ඇමතිවරුන්ටත් කොස් දෙල් අලබතල දවස් දෙක තුනක්වත් කන්න දෙන්න බලන්න කියලා. අනේ අපොයි කියලා ගියා. පපුව හෝස් ගාලා පත්තු වුණා. සමහර මැති ඇමතිලා හරීම අමාරුවෙන් තම්බපු දෙල් අනනවා. රටම දෙල් කළ වේගයට වැඩියෙන් දෙල් අනාගෙන කන්න හරි හරියට දඟලනවා. සමහරුන්ට ගිලෙන්නෙත් නෑ අප්පා. බොහෝ දෙනෙකුම නම් මඤ්ඤොක්ක සතුටින් කනවා දැක්කා. කොස් හැටයක් හිර වෙලා එක ඇමතිතුමෙක් කහින සද්දෙට තමයි මට ආයේ ඇහැරුණේ. අනිත් පාර දැකපු හීනෙත් උන් හිටි තැන් අමතක වෙච්චි එකක්. ඇඳෙන් බිමටමයි වැටුනේ. ඒ අගමැති රනිල් කියනවා හොරුන්ට ඉඩ නැති රටක් බිහි කිරීමට ජාතික ප්‍රතිපත්තියක් හදනවා කියලා. ඒ එක්කම දැක්කේ අර්ජුන් මහේන්ද්‍රන්ව. මිනිහා සිංගප්පූරුවේ තට්ටු 100ක විතර උස ගොඩනැගිල්ලක බැල්කනියක එල්ලිලා අගමැති මිතුරගෙන් ඇඬූ කඳුලෙන් මෙහෙම අහනවා, මේ
ඔයා ඔය ප්‍රතිපත්තිය අතීතයටත් බලපාන විදිහටද හදන්න යන්නේ? ඒ කියන්නේ රනිල් ඔයා මාවත් කුදලගෙන එන්නද යන්නේ කියලා හරිම දුක්ඛිත විදිහට අර්ජුන් මහේන්ද්‍රන් තට්ටු 100ක බැල්කනියේ ලිලහනවා. හැබැයි එහෙම කළොත් මම ඉතිරි නම් ටිකත් කියනවා මහබැංකු හොරකමේ කියලා අර්ජුන් මහේන්ද්‍රන් එල්ලිලා ඉන්න ගමන් කිව්වා. එතකොටම අගමැති රනිල් මහා හයියෙන් යටිබඩත් අල්ලගෙන හිනාවෙන්න පටන් ගත්තා. අර්ජුන් තට්ටු 100ෙන් පැන්න වෙනුවට මාව ඇඳෙන් බිමට වැටුණා. ඒ තමයි දැකපු හීන තුන. දැන් යථාර්ථයට එමු. අගමැති රනිල් ආව දවසේ ඉඳලා කියනවා අමාරු කාලයක් එනවලු. තව සති 3කින් එනවා. ඉදිරි මාස 3කින් එනවා. තව මාස 6කින් එනවා. මේ වගේ දිගින් දිගටම අමාරු කාලය ගැන කියමින් ඉන්නවා. අපට කොහොමත් අමාරු තමයි. ආය අමුතු අමාරු කාල නැහැ. දැනටමත් එක වේලක් කන්න බැරි පවුල් වලින් රට පිරියමින් පවතිනවා. සමහර ඉගෙන ගන්න ළමයි ඉන්නවා රැට කුසගින්නේ නිදා ගන්න. සමහර ළමයි ඉන්නවා එක බත් පැකට් එක බෙදාගෙන කන්නේ. විශ්වවිද්‍යාල සිසුනුත් එහෙමයි. ඔබේ මුළු කතාවෙම සාරාංශය අරන් බලමු. ඉදිරි මාස 6ට තෙල් ගන්න විතරක් ඩොලර් මිලියන 3300ක් ඕනෙලු. ගෑස් ගෙන්වා ගැනීමට මාස 6කට ඇමරිකානු ඩොලර් මිලියන 250ක් ඕනෙලු. රටේ වාර්ෂික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් මිලියන 2.5යිලු. දැන් අපට තියෙන්නේ මෙට්‍රික් ටොන් මිලියන 1.6යිලු. ඒ කියන්නේ තව අඩුම ගානේ සහල් මෙට්‍රික් ටොන් එකක්වත් ගේන්න වෙනවා. අපට සහල් ඇතුළු අනිකුත් හිඟ ආහාර ගේන්න මාසයකට ඩොලර් මිලියන 150ක්. ඒ කියන්නේ මාස 6කට නම් ඇමරිකානු ඩොලර් මිලියන 900ක්වත් ඕන වෙනවලු. වී එළවලු පළතුරු තේ පොල් රබර් ඇතුළු අපනයන භෝග සඳහාත් පොහොර අවශ්‍යයිලු. වසරකට ඩොලර් මිලියන 600ක්වත් ඕනෙලු පොහොර ගේන්න. සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය ඖෂධ සහ සෞඛ්‍ය උපකරණ සඳහාත් වසරකට ඩොලර් මිලියන 250කට වැඩියෙන් අඩුම ගානේ වැය වෙනවා. දැන් ඇත්තටම ඉදිරි අවුරුද්ද මේ පෝලිම් නැතුව රට යාන්තම් හරි පවත්වගෙන යන්න අඩුම ගානේ ඇමරිකානු ඩොලර් බිලියන 5ක් ඕන වෙනවා. ඉතාම ඉක්මනින් ඇමරිකානු ඩොලර් බිලියන 1ක් ඕන වෙනවා. මොනවද මීට ඇති යෝජනා? මේ තත්ත්වය වෙනස් කරගන්න ඇති යෝජනා ලෙස ඔබ මොනවද සඳහන් කළේ? හෙට එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝකයට නිල ආයාචනයක් කරනවා. ඒ ශ්‍රී ලංකාවට ආහාර සහ ඖෂධ දෙන්න කියලා. ඔබ අගමැති වෙන්න පෙර සිටයි අප මේ මානුෂ්‍යාධාර සමුළුව ගැන කතා කළේ. පමා වෙලා හෝ ඒ ගැන ඇස්සැරීම වැදගත්. IMF ණය ප්‍රතිව්‍යුහගත කරගන්න ඕනෙලු. එය දැන් මාස ගානක ඉඳලා කියන කතාවක්. අඩුම ගානේ තව මාස 2-3ක්වත් යාවිනේ නේද? ඉන්දියාව, ජපානය සහ චීනය අතර ආයේ හොඳ හිත යහළුකම ඇති කරගන්න ඕනෙලු. ඇත්තටම දැනටමත් අපේ රට ඉන්දියාවේ සහ චීනයේ කොලනි බවට පත්වෙමින් තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ දීපු බදු සහන නිසා අහිමි වූ රුපියල් බිලියන 6.6 නැවත අය කරගන්න පටන් ගන්න ඕනෙලු. ඒ කියන්නේ තව තව බදු බර පටවන එකනේ නේද? දැනටමත් සමහර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකින් ඉවරයි. පඩි ගෙවා ගන්නවත් බැහැ. සමහරු වහලා දාලා. ඔය බදු බර හොඳටම දැනෙන්නේ අපට. එහෙම නැතුව ඔබ සහ ගෝඨාභය ජනාධිපතිගේ හිතවත් ප්‍රකෝටිපතියන් කිහිප දෙනාට නෙවෙයි. අපේ රටෙන් අඩුම ගානේ ඇමරිකානු ඩොලර් බිලියන 1කට වැඩියෙන් ඔය ප්‍රකෝටිපතියන් කීප දෙනා ආයේ ලංකාවට ගේන්නේ නැතිව සිංගප්පූරුවේ සහ ඩුබායි වල තියලා තියෙනවා. හොයලා බලන්න. ඊළඟට ඔබම බැන බැන ඔබම දොස් කිය කිය ඔබත් මුදල් අච්චු ගහන්න හදනවනේ. විකල්ප නෑනේ නේද? 20යි 20 සිට 20යි 22 දක්වා රුපියල් බිලියන 2.5ක් අච්චු ගහලා මුදා හැරලා තියෙනවා. දැන් ඒකමනේ නැවත කරන්න වෙන්නේ. මේ මුදල් අච්චු ගැසීම නිසා අදවන විට ආහාර කාණ්ඩයේ උද්දමනය 58% පැනලා කියලා ආර්ථික විශේෂඥයින් කියනවා. ඊළඟට රජයේ වේදම් කපා හරන බව ඔබ කිව්වා. ඒක ඉතා හොඳ වැඩක්. මුලින්ම පාර්ලිමේන්තුවෙන් පටන් ගන්න කියලා අපි යලි යෝජනා කරනවා. ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට. ඔබ කිව්වා සමහර රාජ්‍ය සේවකින්ට කරන්න වැඩක් නෑ කියලා. ඒක ඇත්ත. මොකද හැම ආණ්ඩුවක්ම ඡන්ද පොරොන්දු ලෙස තමයි ඔය වැඩිහරයක් රාජ්‍ය සේවයට සමහර නිලධාරීන් බඳවගත්තේ, පත්වීම් දුන්නේ. රාජ්‍ය සේවයට වගේම ඔය පාර්ලිමේන්තුවේ ඉන්න 225න් වැඩිහරියකට කරන්න වැඩක්
නැහැ. ඒ නිසා අලුත් වැඩක් බාර දෙන්න. අඩුම ගානේ ඔය දියවන්නාවේ ඇති ජනතාවටවත් පා ගන්න දෙන්නේ නැති ඔය තනකොළ පිටියේ હાලා මඤ්ඤොක්ක හිටවන්න කියන්න. පස්සේ 20:48 දී අර ඔබ දකින සිහිනයට අනුව රට සංවර්ධිත රාජ්‍යයක් වුණාම ආයේ තනකොළ හිටවමු. අනික ඔය පාර්ලිමේන්තුව ඉදිරිපිට ඔයසා විශාල තනකොළ පිටියක් තියෙනවට වඩා මඤ්ඤොක්ක යායක් තියෙන එක හුඟක් හොඳයි. මොකද තනකොළ වලට වඩා මඤ්ඤොක්ක කොළ ගුණයි. සියලු පටිතද කිරීම, සියලු කැප කිරීම දියවන්නාවෙන් අරඹන්න. දියවන්නාව ආදර්ශවත් කරන්න. දියවන්නාව ආදර්ශවත් වුණොත් යාන්තම් රටවැසියන් හැටියට මොනවා හෝ හිතන්නත් අපට පුළුවන් වෙනවා. ඔය දියවන්නාව ඉන්න අයට කියන්න මඤ්ඤොක්ක දණ්ඩක්වත් හරියට හිටවන අයුරු ඉගෙන ගන්න කියලා. මහවුන් ඇදේට යන ගමන් පොඩි කකුලුවන්ව කෙලින් යවන්න බෑ කියලා ඇදේට යන කකුලුවන් දිහා බැලුවම හොඳටම පේනවා නේද? වර්තමාන ආර්ථික සහ දේශපාලන අර්බුදයට ඍජු ලෙසම හිටපු ඇමති බැසිල් රාජපක්ෂට බරපතල චෝදනා එල්ල වෙමින් පවතිනවා. එවන් පසුබිමක හිටපු ඇමති බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දුහුරෙන් ඉල්ලා අස්වීමට නියමිතයි. ජාතික ලැයිස්තු මන්ත්‍රී දුහුරෙන් බැසිල් රාජපක්ෂ ඉල්ලා ඇස්වනේ තිබවට විවිධ මත පළවෙමින් තිබෙනවා. බැසිල් රාජපක්ෂගේ පුරප්පාඩුව සඳහා ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා පත් කිරීමට නියමිත බවටද තොරතුරු වාර්තා වනවා. රට තුල පවතින වත්මන් අර්බුදකාරී තත්ත්වයට ඍජුවම චෝදනා එල්ල වූ තවත් පුද්ගලයෙකු තමයි හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ. මුදල් අමාත්‍යතුරේ පත්වීමත් සමග බැසිල් රාජපක්ෂගත් සමහර තීන්දුව తీරන රට ගෙන ගියේ අර්බුදකාරී තැනකටයි. ඔහු දිත්ව පුරවැසියෙක්. ඔහුව පාර්ලිමේන්තුවට ගෙනීම සඳහාම 20 ගෙනවා. එහිදී දිත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට එන්න ඉඩ ලැබුණා. දැන් 21 ගේන්න හදනවා. 21න් දිත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු එන්න දෙන්නේ නැහැ කියන මතය ආයේ ඇවිල්ලා. පනත ගෙනල්ලා දින්නොත් කොහොමත් බැසිල් රාජපක්ෂට යන්න වෙනවා. ඊට පෙර ඔහු ඉල්ලා අස් වෙලා යන්න සූදානම් වෙන බවයි වාර්තා වන්නේ. බැසිල් වෙනුවට එන අයගේ නම් කිහිපෙකුත් මේ වෙලාවේ කියවෙනවා. එනකම්ම බලමු නේද බැසිල්ට වඩා සුදු පාට කපුට කවුද කියලා. බීජ වී වගා කළ ගොවීන් සඳහා අවශ්‍ය රසායනික පොහොර මෙට්‍රික් ටොන් 2202ක් නිකුත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. මින්නේරේ ව්‍යාපාරයේ ගොවීන් අතර යලකන්නේට අවශ්‍ය දියර පොහොර බෙදා හැරීම ඊයේ දිනේදීත් සිදු වුණා. මේ අතර රට හමුවේ ඇති ආහාර අර්බුදයට විසඳුම් ලෙස දිවයිනපුරා වගා සංග්‍රාම මේවන විටත් ආරම්භ වී තිබෙනවා. රටට බත සපයන ගොවියා දැන් අන්ත අසරණ භාවයට පත්ව අවසන්. පසුගිය මහකණ්ඩේට කළ විනාශයෙන්ම මෙවර යලකන්නේටත් අඩුවක් නැතිව කරන්න රටේ පාලකීන් ක්‍රියා කරමින් සිටිනවා. ජනාධිපතිවරයා අනුවන ලෙස රසායනික පොහොර එකවර තහනම් කිරීමත් එක්ක දැන් ගොවි ජනතාවගේ ජීවිතවලට කනකොකා හඬලා ඉවරයි. පොහොර ඇටයක්වත් හොයාගන්න නැතිව ගොවීන් අසරණ වෙලා ඉන්නේ මෙවර යලකන්නේ බලාපොරොත්තු සියල්ලම අතහැර දමමින්. ඉදිරියේදී රටේ ජනතාවට සාගතයකට මුහුණ දීමට සිදුවනු ඇති බවටයි බොහෝ කෘෂි විශේෂඥින් වගේම විද්වතුනුත් මත පළ කර සිටින්නේ. වී සංචිත සීග්‍රෙන් අඩුවෙමින් පවතිනවා. මෙය ඉතා භයානක තත්වයක්. මෙවර යලකන්නේට ජලය නිකුත් කළද වගා කරන්න පොහොර නැතිව කුඹුරු දිහා බලාගෙන ඉන්නයි තාමත් ගොවි ජනතාවට සිද්ධ වෙලා තියෙන්නේ. කොහොම වුණත් යලකන්නේට අවශ්‍ය දියර පොහොර ගොවීන් අතර බෙදා දීමද මේ දිනවල සිදු කෙරෙනවා. එලෙස මින්නේරිය ව්‍යාපාරයේ ගොවීන් අතර දියර පොහොර බෙදා දීම අදත් සිදු කෙරුණා. ඒ හිඟුරක්ගොඩ ගොවි ජන සේවා මධ්‍යස්ථානයේදී මේ අතර බීජවී ගොවීන් වෙත ලබා දීමට අවශ්‍ය රසායනික පොහොර මෙට්‍රික් ටොන් 2202ක් නිකුත් කර තිබෙනවා. 2022-2023 මහකණ්ඩේ වී වගාවට අවශ්‍ය ගුණාත්මක බීජවී ඌනතාවය වළක්වා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය ක්‍රියාත්මක කර ඇති වැඩසටහන යටතේ මෙම රසායනික පොහොර නිකුත් කරනු ලබන්නේ. රට හමුවේ ඇති ආහාර අර්බුදයට විසඳුම් ලෙස මේ වන විට දිවයිනපුරා වගා සංග්‍රාම ආරම්භ කර තිබෙනවා. ඒ යටතේ රජයේ ආයතනවල පාසල්වල සහ ගෙවතුවල වගාවන් ආරම්භ කිරීමටයි පියවරගෙන ඇත්තේ. රටම වවමු එක්ව දිනමු වයඹ පළාත් ආහාර නිෂ්පාදන වැඩසටහන 2022 අද පෙරවරුවේ වයඹ පළාත් ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. ඒ වයඹ පළාත් ආණ්ඩුකාර අඩ්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන යටතේ ආහාර සුරක්ෂිතතාවය ගෙවතු වගාව හරිත කාර්යාල පරිශ්‍රයක් වැසිදිය පොකුණු යටතේ භෝග වගා කිරීම වගාලින් යටතේ වගා කිරීම එළවලු සහ අතිරේක භෝග බීජ නිෂ්පාදන යන කාර්යයන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ගෙවතු වගා වැඩසටහන යටතේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය තුල වගා කටයුතු අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. මෙතර විද්‍යාල පරිශ්‍ර කෘෂි වගාවට හුරු කරවා ඒ හරහා නිවෙස් වගා සංග්‍රාමය සිදු කිරීම වෙනුවෙන් නියමු වැඩසටහනක් කොලියාපිටිය කලාප අධ්‍යාපන කාර්යාලයේදී අද පැවැත්වුණා. මේ දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් ලබුදූව රජයේ ගොවිපළ පරිශ්‍රයේ පැවති කොස් වගා ප්‍රවර්ධන වැඩසටහනක්. රසායනික පොහොර නැති නිසා සමහර ගොවීන් දැන් කාබනික පොහොර නිෂ්පාදනයට යොමු වෙලා. ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම මේ වසර තුලදීම අවසන් කළ යුතු බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා පවසනවා. ගුවන් සේවයේ පවතින අධික ණය කන්දරාව මීට හේතු වී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. එම පුවතත් සමගින් අප ඔබෙන් සමුගන්නවා උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන් යළි තමයමු 10:12ට මධ්‍යහන ප්‍රවෘත්ති සමගින් ඔබට සුබම සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.